මැජික් ලෝකේ පරිපාලනය ගැන මටත් ප්‍රශ්න ගොඩක් තිබුණා. මට ඒක පාලනය කරන්න ඕනුනේ ආපහු ඒක හොඳ තැනකට ගේන්න. ඒක නරක කෙනෙක්ගේ අතට ගියා නම් විනාශ වෙයි කියලා මම දැනගෙන හිටියා. තනි බලගත මායාකාරීට වඩා මායාකාරියු දෙන්නෙක් එකතු වුණාම ගොඩක් බලවත්. එයාත් එක්ක ජෙසි හිටියා. එයා බලාගෙන හිටියේ ජෙසිටයි ති බලය ඉක්මනට මෙයාට ලැබෙනකම්. මාත් එකම තමයි බලන් හිටියේ. ලස්සන කතාවලු. වාහනයට පුළුවන් බොරු කතා දුන්නා කියන්න. බොරු නෙමෙයි ජැක්ස්. ඔයාට පේන්නේ නැද්ද? ඒ හින්ද තමයි මම ඔයාලගේ හිටියේ නැත්තේ. මම ජෙසිව හැමදැනම හෙව්වා. මට ඕනුනේ බිස්නස් කරන්න නෙමෙයි මගේ පවුල එකතු කරගන්න. ඒ නිසාද ඔයාමට මීට කලින් ජෙසි ගැන කියලා දෙපෙ නැත්තේ? එහෙමද ඔයාගේ පවුල ගැන හිතන්නේ? මම එහෙම කළේ ඔයාව ආරක්ෂා කරගන්න. ඔයා බලාපොරොත්තු තියාගන්නට මම කැමති වුණේ නැහැ. මං ජෙසිව අවුරුදු ගානකින් දැක්කේ නැහැ. නැහැ. මට මොකද විශ්වාස නැහැ. එදා එයා අපේ ගෙදර ආපු වෙලාවේ සෑහෙන කාලයකට පස්සේ පළවෙනි පාරට මට බලාපොරොත්තුවක් ඇති වුණා. මට හිතුණා ආයෙත් මගේ දරුවොත් එක්ක මට ඉන්න ලැබෙයි කියලා. ඒ නිසා තමයි මම ගෙදර එලාම් සිස්ටම් එකක් හයි කළේ. ඔයාලා දෙන්නම ආරක්ෂා කරගන්න. මං දන්නවා ඔයා තරහින් ඉන්නේ. ඒත් ඔයා කොච්චර තරහ ගත්තත් ඔයා ඇත්තටම ආරක්ෂා වෙලා ඉන්නවනේ. ඒ වුණාට දැන් මං හිතපු නැති දෙයක් උනේ. ඔයාගේ අම්මා ජෙසිව අරගත්තා. ඔයාව මට විරුද්ධ කළා. ඔයා හොඳට මතක තියාගන්න එයාට දැනටත් උනේ මැජික් ලෝකේ